මේක කරලා වැඩක් නැහැ. ඉංග්‍රීසි වලින් කියමු. මේ වාක්‍ය අපි එදිනදා කතාබහේදී නිතරම භාවිතා කරන වාක්‍යයක්. මේ ජොබ් එක කරලා වැඩක් නැහැ, මේ සම්බන්ධය කරලා වැඩක් නැහැ, මේ එක්සෑම් එක කරලා වැඩක් නැහැ. මෙන්න මේ වගේ දේවල් අපි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? අන්න ඒක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. මේ වගේ වාක්‍ය නිර්මාණය කරද්දී අපි භාවිතා කරන ඉංග්‍රීසි වචනය තමයි useless කියලා කියන්නේ. හැබැයි මතක තියාගන්න, මේ වචනය අපිට ක්‍රම දෙකක් යටතේ භාවිතා කරන්න පුළුවන්. එක ක්‍රමවේදයක් තමයි යම්කිසි දෙයක් කරලා වැඩක් නැහැ කියලා කියන්න ඕනේ වෙද්දී useless කියන වචනය භාවිතා කරලා ඒ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි යම් කිසි දෙයක ප්‍රයෝජනයක් නැහැ කියලා අපිට කියන්න ඕනේ නම් අන්න ඒ අවස්ථාවේදීත් මේ useless කියන වචනය භාවිතා කරලා ඒ වාක්‍ය නිර්මාණය කරන්න අපිට පුළුවන්. අපි මේ ගැන කතා කරමු උදාහරණ වාක්‍ය ටිකක් එක්ක. මම මෙතන වාක්‍ය කීපයක් දීලා තියෙනවා. පළවෙනි වාක්‍යය තමයි It is useless now. ඒක දැන් ප්‍රයෝජනවත් දෙයක් නෙමෙයි. එහෙමත් නැත්නම් ඒක දැන් වැඩක් නැහැ. ගොඩක්ම සරලව කිව්වොත් මේ වාක්‍යයේ තේරුම ඒක දැන් වැඩක් නැහැ. හිතන්නකෝ, ඔයා මොකක් හරි වාහනයක් මිලදී ගත්තා. හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට මේ වාහනේ ප්‍රයෝජනයක් ගන්න බැරි තැනටම අඹලන් වුණා. ඊට පස්සේ කවුරු හරි වාගෙන් වාහනය ගැන අහද්දී ඔයා කියනවා, අයියෝ ඒක දැන් වැඩක් නැහැ කියලා. කොහොමද අපි ඒක කියන්නේ? It is useless now. ඒක දැන් වැඩක් නැහැ. It is කියලා කියන්නේ ඒක, useless කියලා කියන්නේ වැඩක් නැහැ කියන අර්ථය, now කියලා කියන්නේ දැන් කියන අර්ථය. දෙවනි වාක්‍ය. She was a useless girl. ඇය වැඩකට නැති ළමයෙක්. එහෙම නැත්නම් ඇය වැඩක් ඇති ගෑනු ළමයෙක් නෙමෙයි. දැන් අපි දන්නවා ඉස්කෝලයක් ගත්තාම යාළුවෝ ටීම් ඉන්නවානේ. එතකොට මේ එක කණ්ඩායමක ගැහණු ළමෙක් පාඩම් කරන්නේ නැහැ, එක්සෑම් හරියට දියන්නේ නැහැ, මේ කිසිම දෙයක් කරන්නේ නැහැ. දැන් කාලෙකට පස්සේ මේ යාළුවා ගැන කතා කරනවා අනිත් අය. එතනදී ඔයාලා කියනවා She was a useless girl. ඇය ප්‍රයෝජනවත් ඇති ගැහණු ළමෙක් නෙමෙයි. ප්‍රයෝජනවත්කමක් ඇති, එහෙම නැත්නම් ඇය වැඩකට ඇති ගැහණු ළමෙක් නෙමෙයි කියලා ඔයාලා කියනවා. ඇයි මම මෙතනදී she is a කියලා භාවිතා කරේ නැත්තේ? she is a කියලා භාවිතා කරොත් ඒක වර්තමානයට අදාළයි. දැන් මේක අතීත සිදුවීමක්නේ. අන්න ඒක නිසා she was a කියලා තමයි භාවිතා කරන්න ඕනේ. දැන් is form එක was form එක භාවිතා කරන්න හැටි මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන් මේ උඩ තියෙන link එක click කරලා. ඊළඟ වාක්‍ය. Actually it is a useless speech. ඇත්තටම ඒක වැඩක් නැති ස්පීච් එකක්. Actually කියලා කියන්නේ ඇත්තටම. It is a කියලා කියන්නේ ඒක කියන අර්ථය. Useless කියලා කියන්නේ වැඩකට නැහැ. මොකක්ද වැඩකට නැත්තේ? ස්පීච් එක, කතාව. ඔයාලා කාගේ හරි දේශනයක් අහන් ඉන්න යනවා. මෙතනදී මේ දේශනය කිසිම ප්‍රයෝජනවත් එකක් නෙමෙයි කියලා ඔයාලට පස්සේ තේරෙනවා. අන්න ඒ අවස්ථාවේදී ඒ කතාව වැඩක් නැහැ කියලා කියනවා නම් actually it is a useless speech කියලා කියන්න පුළුවන්. මීළඟ වාක්‍ය. Doing this job is a useless thing. මේ ජොබ් එක කරන එක කිසිම වැඩක් නැහැ. එහෙමත් නැත්නම් මේ ජොබ් එක කරන එක වැඩක් නැහැ. Doing this job, මේ ජොබ් එක කිරීම, is a useless, වැඩකට නැහැ. මොකක්ද වැඩකට නැත්තේ? මේ ජොබ් එක කරන එක. ඇයි මම මෙතනදී doing කියලා භාවිතා කරේ? ing form එක භාවිතා කරලා යම්කිසි ක්‍රියාවක් ගැන කතා කරන්නේ කොහොමද කියලා වෙනම මම උගන්වලා තියෙනවා. ඒ වීඩියෝ එක මේ උඩ තියෙන link එකෙන් ඔයාලට බලන්න පුළුවන්. බලන්න, අපි එක පාඩමක් ගැන කතා කරද්දී ගොඩාක් ග්‍රැමර් කොටස් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඒවත් ඉගෙනගෙනම මේ පාඩම ඉගෙන ගත්තොත් ඔයාලට ගොඩාක් ග්‍රැමර් කොටස් එකපාරින් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට This marriage is useless. මේ විවාහය වැඩක් නැහැ. This marriage කියලා කියන්නේ මේ විවාහය. Is useless කියලා කියන්නේ වැඩක් නැහැ. ප්‍රයෝජනවත් නැහැ. අන්තිම වාක්‍ය.
I don't want to waste my time such a useless thing. I don't want to waste my time such a useless thing. මට මගේ වෙලාව මේ වගේ වැඩකට නැති දෙයක් වෙනුවෙන් වැය කරන්න ඕනේ නැහැ. හිතන්න කවුරු හරි කතා කරනවා මොකක් හරි ෆිල්ම් එකක් බලන්න යන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් බීච් එකේ ඇවිදින්න යන්න. හැබැයි ඔයාලට වැදගත් එක්සෑම් එකක් මේ වෙලාවේ තියෙනවා. ඒ වෙලාවේ ඔයා තරහෙන් කියනවා මේ වගේ වැඩකට නැති දේවල් වලට මට වෙලාව නාස්ති කරන්න බෑ කියලා. කොහොමද අපි ඒක කියන්නේ? I don't want මට අවශ්‍ය නැහැ. To waste වැය කරන්න. My time මගේ වෙලාව. Such a useless thing මේ වගේ මේ තරම් වැඩකට නැති දෙයක් වෙනුවෙන්. දැන් මේ useless කියන වචනය භාවිතා කරලා ඔයාලට පුළුවන් අලුත් වාක්‍ය නිර්මාණය කරලා බලන්න. මෙහෙම අලුත් වාක්‍ය නිර්මාණය කරද්දී ඔයාලට අලුත් වචන ඕනේ වුණොත් මගේ viral beam kids කියන channel එකේ මම ගොඩාක් අලුත් වචන ගන්නලා තියෙනවා. ඒ channel එකේ තියෙන videos බලලා අලුත් වචන ගොඩාක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා මේ වචනේ යොදලා වාක්‍ය නිර්මාණය කරද්දී අවස්ථා දෙකක් අපිට තියෙනවා. එකක් යම්කිසි ක්‍රියාවක් කරලා වැඩක් නැහැ කියලා කියද්දී, අනෙත් දේ තමයි යම්කිසි දෙයක ප්‍රයෝජනයක් නැහැ කියලා කියද්දී. ඉතින් ඔයාලාට මේ වීඩියෝ එකෙන් ගන්න යමක් තිබ්බනම් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අමතක නොකර වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලගේ කමෙන්ට් එකක් මට ගොඩාක් වැදගත්. ඒ වගේම යාළුවෙක් එක්ක වීඩියෝ එක ෂෙයා කරගන්න අමතක කරන්නත් එපා.